නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නහංභික්කවේ අඥ ඒක දම්මම්පි සමනු පස්වාමි යගේවන් භාවිතන් බහුලී කතන් සුකාවහං හෝතී යතවිතම් චිත්තම් චිත්තම්බික් භාවිතන් බහුලී කතන් සුකාවහ හෝතීතිී සැවවිව කුමක්ද මේ ධර්ම දේශනාවක් කිරීීම දක්න විවරණ කිරීම කියලා කියන්න කියලා බොහෝ දෙනිකට තේරුම්ගන්න බෑ මන්දයත් කලක්තිස්සේ ධර්මදේශනායනුවෙන් අසාතිබෙන දේවල් වල තේමාවෙන් තමයි අපික මනනු ලබන්නේ තාමත් ජාත කතාවක් චරිත කතාවක් අහනක දළදා හාමුදුරුව වැඩපුරපු හැටියහනය එක ශ්‍රීීමාබෝධී වැඩම කර ගෙනකාපපු වැඩ කරනආපු හැටිය හන එක ම බනාහන දීවල්ලස්ම් සලකරනු ලබනවා. බනහන නම් පින්මේ සිදුවන්නේ කෙන තේමාවටල එක හරිියන්න අහහර විට. නමුත් ලෝක සහලස් ලංකා ඉතිහාසේප බුද්ධ කාලයට පෙරාතුව සිට අද දක්වා සිදුු දේවල් සියල්ල කටපාටුවින් දැනගැනීම අත්‍යවශ්‍යංගයක් වෙන්න නෑමයක එසිියල් දැන නොගත්තත් දැනගත යුතු වැදගත් දෙයක් තිබෙනවා මෙ මේ දැනගත් යුතු වැදගත්දය පිළිබඳ අවධනකින් තොරෝ තමයි මේ සම්බුදු සසුන කලක් තිසේ ගලාගෙනන හිතියෙන්නේ ක්ෂුභික්ෂනි පසුඋ පපසිකා කියන නමින් සිව්ුවනක් පිරිසක් හිටියට මේ අය අදාළ මූලික කරුණ වෙනුවට වෙනත් කරුණක් සර කරගෙන එතුළින් සසර ගමනේ දුක්නිමාව සසර ගමනය නිමාෙනුවට සසර ගමන සඳහා ආගමික දිවි සකස් කර ගැනීම ක තිබෙන්නේ නමුත් අප මේ ප්‍රපිටක ග්‍රන්ථත්වල දකින්නේ මෙලෝට ජනිතව මිනිසාට බුදුවරයෙකු ගේ ගැන්නීම සරණ කර ගැනීමෙන් කවදවත් නොසිද ආකාරයට උත්තරිතර සැන්සීමට පත් වෙලා මේ අතිදීර්ක සංසාර ගමනත් නිමා කරන්න න් මවත්තක්තියන බවයි පාරම්පරික බෞද්ධ මවපියන්ගෙන් ඇහුවොත් මගේ මවපියන්ගේ ඇහුවත් එහෙමයි මගේ මුතුන් ිියන්ගෙන් හුවත් හෙමයි ඔන් විහාරස්ථානය අතර සම්බඳතා පවත්වාගෙන ධානය දෙමින් විහාරස්ථානය අලුත්තඩියාකරමින් පිරිද්දේශනාකරවා ගනිමින් අවගලු කටයුතු කර ගනිමින් පින් රැස් කරලා ට සැපපාක ැබෙනව කකිල විස්වාස කලා නොලවෙනවත් මේ ලබෙනවා තමයි ලැාක උන් සසර ඉදිරියට යන්න කල්පනනා කරින් මතු බුදුරෙක්කං වෙලා නිවන්දකින්ට නිවන කොහොඳ දන්නත්නේ වතනයක් අතරයි. මා දකිනවා මේ අපි පාරම්පරික මව්පියන් මුතුම්මිත්තන්තුල මේ පාටෙන් පෙන්න්න ද දෙපි බඳව අවෝධයක් තිබුණ නෑ කිය බලන්න සාමාන්‍යයෙන් ඔබ හිතනවා නේද කෑම්බිම් ඇුම් පැරඳුම් නැත්තන් ජීවිතය දුකයි හැම කියලා හිතනු එව තියනවනම් සැපයි කියලා හිතනවා ඔය ඇතැම් මවපියන් පවා ගම්බිම් බලන්නගිහින් ගොඩමට යමක් තේෙනවානම් වනුවන තත් කාලවීල හිටේ කිය තීරණය කරන්න නිවාහයන් ඒවිදිහට මේ ාහිරලෝක මක්කමක් තියෙනවනන් ජීවිතය සපයි කියන ගැඹුරු නැති තේමාවක්තුල සමයි අපි ඉන්නේ මට ඉතින් මේවාට පාලි ගාතාව වගේම ගීතත්පතක් වෙන ොකද මම ගාතා විතරක් පාඩන් කරපු ක ෙක්නෙවේ ඇ බොඩිසාමන් වහන්සේලාට පැවිදිවන හම ගීත පාඩන්කරන් ඩිඩහම්වෙන්න ගාත විතර පාඩන් කරන්න වෙන්නේ නිසා උන්වහන්සේලා ගාතාලවෙි තරක් බණ කියයනවා පැවිදියෙනකට ගගීතත් පාඩක් කරම් පැවිදිේලා තියනෙ හිට පස ගාතත් පාඩක් ඉදි මෙහෙම මතක් වෙනවාමට ඇල්ලොතර පවා මට ලෝදියකි දුගගින්න මහාගිනි ජාලයකි ලිගිරි මැනිකා වැලහින්නියකි පෙන් ලෝ පෙම් ලෝකය දැන් නරකාදියකි දැන් සැපත කොහොමද නරකාදයක් වුනේ මේ ජීවිතය සැපත සොයානාය හැමෝම ඔය කියන සුවසය ඉන්නවා අද ය ජීවිත නරකාදයක් වෙනවාද මෙන මේක වෙන්න න මේ බුදුරෙක් ෝකට පහලවවෙන්නෙ සා ධර්මදේශනා කරන්න මේක නොවෙන්න එමනම් අපිට මේ බුදු සමයෙන් පෙන්නන ජීවිතය දුක කියන එක අපට පේරණ එකට නොඩා ගැමරුකාරණයක් අපිට කැම්බිුම් පැළුම් නැතිකත් දුකක්වසෙන් පේෙනවා අතමයික සාමාන්‍යෙන් සාමාන්‍ය එමඇත්න තවත්්ික් වචට මෙහම කියන්න පුළුවන් ජලය විදදුල දුරට මහාමාර්ක පසකක් නතිකම දවස සලත් ීරන මේ ඉදන්න නතික සදර නැ එක මිනිස්සුන්ගේ සිත් කුපිත කරවන්නක් නැත්නායක සමාජ ගතව තියන දුකක් න බදම සහන්න නවා එකක පුද්ගල පෞද්ගලික හදාගන්න දුක් පිබඳ චිත සතන ගදක කියේලා සන්තහානයේ එකතු වී පවතනය එකතු වෙන කියන එක ඒක ම දක්කින ළමාකාර මහුකාල දක්වා ුදුසමය උුසුම නොලැබනුත් වැඩදුවෙන බව වැඩදිදු වෙන බව ඒක ස්වේ පුරස ගහි පැදි බේදයක් නෑ මෙන්න මේ ස්තේ පුරස ගිහි පැදි බේදයකින් තොරව ජීවිතය අගදක්වායනකොට ජීවිතය විදින්ඩ දුන් ජීවිතය විඳබන්ඩ වෙන එක මෙ මිනිසා මහුණ දෙන අවාසනාවන්තම සිද්ධිය එක වෙන්නේ සත්පුරුසයන්ගේ ඇසු සමඟ සද්ධර්මස්රණය නොලැබීම ප්‍රතිබලයක් වස මේ දෙක ලැබුණොත් මෙ දුක්කකාගමිපි පදෞද්දුක වැඩිකරගන්න එක ව නොට දුක්්ටක යාල්ල ඉවරගන්න පුළුවන් බුදසාම උගන්නන්නේ දුක හේතු ඇ කෙලා විරක් නම් ුදු සමය දුක්කාාගමක් ෙනවා නවත් වැදගත් එෙන් දුකයි හත්තුව ඇබුදුන් වහස පහලුවෙන්ට පෙර ැත්තම් බුදුදහමතේරෙන්ට පෙමිනිස්සුන්ගේ ජීවිතේ නැතුූතෙන සමාර්ගය බෞද්ධන්ගේ අනුගමී අනුගාමී ජීවිතේ ලබාගත්ත ජීවිතය මවට පියාට සලකමින් දුදරුවන් බලාගනමින් තමන් අදාල් රැකියාවක් කරමින් සයහපත් මෙහෙවර සේරම කරමින් වෙන මේ චිත්ත සන්තාන ගත දුක විසින් ඉවත් කරගෙන විඳින්න දුන් ජීවිතය විඳවන්න ඇතුව විඳින් එකොහොමද කියන කාරණාව කෙනෙක් ජීවිතය තුළ තේරුම් ගන්න ඕන තථගතයන් වහන්සේ වදාරන්නේ තුන්වායසි එක්වාස්සක දී මේ සඳහාව තිීරණය නොනම් හොදයි කිය අවුදු එක්ෂේ විස්සෂතර බමණවන්හන් සමවෙන්නපුවාම ඔවහන්සේ බලා එක්පෙන්ට බැරිුණ අපි කරමෙන බනක් දේශනා කරන්න කිය ඉල්ල ලතියනේ තොප දැන් තුන්හස ඉක්වා ගය පරොෝ එහස සහ පිනක් කරගන්න කියල තිනන්නේ ගොල්ලන්ටද හරහිතහදාගඩ කාලයක් නෑ නම් පිණිවත් රල යඳ කියනෙක හවා ජීවිත අග තුවස්සටයිති නෑක එක අපට එකෙන් එිවෙනවා මේ අපි න ද දෙවල්ම අුදු හතරි පහ හ කිරිසපට තේරෙන්ෙත් නෑ. ඒ ඒවායි සත් අයින් කරන්න වෙනවා අවු දහයක් පහළවක් වෙනකොට අපි මේ කියන දේවල් තේරෙනවා ඒවගේ අපි කිය දූලට පුතාලට යව්වනයට පත්වෙනවායි කියලා අන්න යවුවනේ නවයව්ුවනේ බද්‍රයවනය අග්‍රයව්වනය මෙතමත් තුන් ඇස මෙන්න මේ කාලය තුළ හැකිතාක් ඉක්මනින් ජීවිතය වටහා ගැනීම ජීවිතයට දුගෙනත් දෙන්නේ ලෝකී තියන වරද ලෝක දුක්තියෙනවා අපි හදාගන්න වරද්ද කියනෙ එක තේරුම් ගන්නවන පෙරුම්ගත් ත තමන්ගේ යහපත් ක්‍රියාකාරකම් මොකුත් නට වෙන්නේ. නමුත් අනුගමනී ප්‍රතිපදාවේ දැක්ම වෙනසක් වෙනෝ. මේක මිනිසාට ලබාදීම උපන් මිනිසාට ලබාදීම තමයි බුදරුවයන්ගේ පරමාර්තය. එකයි බහජන හිතා බහුජන සුකාය අත්තා හිතායි සුකයිදේ වනුස්සාරංකය බභෝජානයාට හිත සෝ පිණිස අර්ථය හපත පිණිසකේන එක. එ යුගයේ තමයි බුද්ධෝත් පාදය කියන්නේ. අනතුරුව, රතුන්ගෙන් හිස්වීම තමයි මේ ධර්ම යටපත්වීම කියලා කියනන්නේ මාර්ග පල ලබිින් හිස්වීම. නමුත් හිස්සුන හම ඊළඟ බුද්ෝරයා දක්වාම නෑ කියන තීරණ එකටන්ඩ කාටවත්තා අයිතියක් නැහැ. පසුකාලීන බුදුන් වහන්ේ වදාාරනවා විවටෝ විරෝජති න පටි්චන් වැසුත් බලන්න ෑ විෘර්තව වනුත් බලනයි කියලා. විවෘත වෙන ක්‍රම පහක් විමුක්තා ඇතන කියන සූතරය තියනවා. අපි වැනි අය සඳහා අවතීරණ වෙලා ආකාර පහකින් හොයනකට ඒ අ තුළින් අර්වැසනදේ මතුවීම තුළ ලෝකයාට අයත්තයක ුරණවා කියලා තිේවා වර්තමානයේ ඇතැම් භික්ෂුන් ඇතැම් භික්ෂුුණින් ඇතැ මානාල නායකෝ පවා එම විශ්වාස කරන්නේ වැඩිහිටි අයට ඉව නම් මතක්වේ මේ සිද්ධිය දස්නාවසේ හැට පහ හැවකාලේ බුද්ධස්්‍රාවක පිට වික්්රන විවෘ්ත කරන අන්රාධපුරයේ නගරයමයි සුද්ද නගරයමයි මේ වියුත්ත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාප නැත්තුමාට පින් දෙෙන්නේ ස්මන් වහන්සේ අනාගත බුදුදැක් නිිමන් දකි වයි කියලා. එහවිංක මක්ටිසාහ එතුන් රිජෝකය ඇයි අදධර්මීතයන අනාගත බුදුන් දකින්නේ. මේකට බික්ෂුන්ට එරෙහුනයි කියලා භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සට එරෙහි වෙනවා න හැත්තව තිවරනද දග මටකින් පැල් බැඳගන මැතිරු ව්‍යාපා කරලා පරද්දල ගෙදරත්තේවනවා එවට ඊියගොලම ඇත්තුම වැරදීද නෑ අ භික්ෂවා කල්පයේ බුදු සස වන ගෞතම බුදු සසරනන් ගෞත ද සසනේ බුද්ධන් සර ගච්චාම ගෞතම බුද්ධන් සරණන් ච්ාම ෙන්ඩලුවන නගත බද්ධන් සරන් ගච්ාම බෑනි ගෞතම බුදුන්ගේ බුදුන්ගේ ධර්මය ඒ ධර්මය හැසවීම තමයිඒ ස්තෙරුවන් සරණ වෙන්නේ. නැත්නම් වර්තමාන සමාජයට වස්සේ බුදුදහමේ සැනසීම මහිමිකර ගත්ත අ බුදුදහමෙන් පෙන්වන චිතසන්තාන දුක මිදෙන්ට දන්න නැති දන්නේ නැති ජීවිතය අවුල් කරගන්න පිරිසක් බවට පත්වෙනවා වර්තමානය හස්නසේහදලස්සට හැ දක්වා කාලේිතුරුන බුදුදජයන්තිදිරිසා අපරා ඩුුණයි කියල වෙලාං සංඛයාලයකන තිබෙනවා එදාපරන අට දක්වා ජනගණන වැඩීමත් සමඟ මේ පෞකාරකම් අපරාධ සංගාලයකන ඉහලයන එක තමයි වෙන්නන්නේ යාපද්දවල් නැව නවයියකි මවපියන්ටක බලාගන්නන්නේ එක දදු දරුවන්ටු පස්ථාන කරන එක විහාරාම රැක බලාගන්නේ එක අශ්‍රරඩියන්ට පිටවන එක ඒසියල්ල නැවා නොේ නමුත් හිරගෙවල්ල නුවවා විඳන සංකයාව පහල හිද තිනෙ හළ හිද තිබෙන්නේ වැඩිපුර ඉන්නේ වයුරදාද තරුණු අයස අයිද තරුණවා රටහදන්න ඉන්න රට මෙවරක් කරන්න තරුණ දූලපුතාලා වැඩ පිරිසක් සිරදනුවන් දෙදෙනවා කනකේ තේරුම ඔන්න අපට බරක් කවෙලාපින් කනවාබනවා කියනෙක නේද ඔවුන් ආයුතුමග ගහින් නෑකේ එක නේද මිනිසා මම අද දකිනවා වඩාත් බුදුසමයේ මේ ශික්ෂණය අවශ්‍ය වෙන්නේ තරුණ පරපුරට ඔවන් තමා ජීවිතය විඳින්ඩ ඉන්නේ ඔන්ටමමා රට රකිින්ඩ ඉන්නේ නත් ඔවුන්ට මේ බුදුන් වහන් සෙලි කළ මඟ පිළිබඳ අබෝධයක් නැත්නම් ඔවුන් තමන්ට ඇසුරට ලැබෙන මිත්‍ර සේවනයන් පාප මිත්‍ර සේවයන් පාමි්‍ර පාපිත්‍ර මිත්‍රයෝ කියල කෙනෙක් නෑ පාපේයට මිත්‍රවීමඒ මිත්‍ර හහිට කියලාලෙන පාපකාරීඉඩපුල් වහන්න බැයි ඒට එකතුවීම තමා මිත්‍ර කියන්නේ එතකොට ජීවිතයේ දුක්කරයනෝ කාරණය තියන කොටස් දෙකත්තිය නවා මේ අංගතනිිකා ඒක නිපාතේ අදාන්ත කියන වක්ගේ එකොටස් දෙකම මට ලැබි තිබෙන කාලිට අනුමම ඔබට පැහැදිලි කළ දෙන්න කල්පනා කරන්නේ බුදුන් වහන්සේ වදාහරනවා නාංගක් අනං එක දම්මගේ තමුණු පස්සාව මහන ම මගේ බුදු ඇසින්වත් දකින්න යෝකින්ගයි කියන්නේ නොකදද යං ඒවන් අභාවිත අබහුලී කතන් මෙසේ මනාකොට භාවිතා නොකිරීම බොහෝකට භාවිතා නොකිරීම නිසා දුක්කා වහන් හෝතයි දුකට පත්වෙන දෙයක් යතයිදං චිත්තං එතකට ලෝක දුකට පත්වෙන කියල ෙමේ නැතින් නානකට භවිතා නොකිරීමේ වැදි පැත්තට භාවිතා කිරීමෙන් දුකට පත්වීම සිත බැලදි පැත්තට භාවිතා කිරීම තුළ වෙන දෙද කියලම පැෙනුල තිබන්නේ එදකොට මේ අභාවිත අබහුලී කත කියන එක කාට දයිති මට අයිතිනය කියලා වේරෙන්න්න කෙනෙක් නැහැ අස්ුත ප්‍රථජනය කියල කතා කරනවාද අම්කින මේ ප්‍රථක් ජන පුද්ගලෝ හැමෝම අවාවිත අබහුලී කත අභාවිත කියන්නේ නාකට භාවිතා කරන්න අබහුලීකතකයනෙ බොහකොටඒ පරිබඳ යෝොදන්නේ නෑ චිත්තම්භික්වේ අභාවිතන් අබහුලී කතන් දුකාවහන් හෝතීති අන්න එනම් සිත හරියට භාවිතා කරන්නේ නැත්නම් දුකට පත්තෙන්ට සිද්ධ වෙනවා. දැන් ජීවිතය දුකයි කියද මේ කියතින්න බලන්න සාමානින් ඔබය ගමේ තියෙනවා දැ මතක්වෙන්නෙත් නැවය චූටි තනකළ වර්ගයක් පොතත්ති නවදාහරණය වැදි පැත්ත රැද්දොත් අත කැපෙනු හරි පැත රැද්ොත් කැපෙන්න්නේ කප්තක පානයන් තරග මෙමවාත සිව අනුවගේ මේ ජීවිතය අපි භාවිතා කරනකට පුද්ගලෙක් වසයෙන් පුද්ගලයා භාවිතා කරන්නේ කයවනාට කය තුන්ා කාරීෙන් පාවිච්චි කරන්නේ සිතින් සිතකය වචනයනු තුන්දර සිතම පවිච්චි කරණ එක. සිත භාවිත නිසිභාවිතය තේර දන්න ඇැතිිකම තමයි තුතක් දැන භාාවේ කියන්නේ ඔහුහිතනාකාරේ බුදුන් වහන්සේ වදාළ පැල්ලි කර නිවිධාකාරය එනෙවයි එ උපන් තැන් පටන් සිතේ අදාළ භාවිතය බහුලි කතය කියන කාරණාව කරන්න ඔහේ යන්න දෙනෝ ැ සාමාන්‍යින් වය මේ බෝග පාලනහෙම ගත්තම හදලා ගොබියෝ ඒවට ඕන තැන්නලට යන්න දෙන්නේ අදාළ මැස්ස ගල ඕන පැත්තට හරුලාරරිනෝ යන්න ගියත් සමහරවිට අසෙලා ගන්ඩන්නේ ගස් මුදනතමා ගිටිහෙ දෙදන්නේ අවාවිත වුණහම මොකදේ වී හ නවා එද ුට න් ලේසි නිසා එක්පනින්ගින් අපට අහිමි කරනවා අනි අපි දාලතැනට වෙල හරෝල වලෙන නතටත් මැස ගන එත මැස්ස ගල වෙලා තරුණවා එතා භාවිතය අන්න වගේ මේ බුදුරජාණන් වහන්සේ උගන්න උස්සාහරනවාමනිසාට උපන් තැන් පට උපන්තැන් කෙ ුත් අවරු පහේදය පහලව පටන්ගත් ඔබ දුකට පත්වෙන්ඩ කැමති නැත්නම් එසේත්තමති නම් පත්වවෙච්ච දුකින් ඔබේ ජීවිතය මුදවාගන්න කැමති නම් අනිත් කාරණාවට යන්නඕන දෙවිනි කාරණාවට හං ික්ක අන් එක දම්මම්ි සමනු පස්සමයන් ඒවන් භාවිතන් බහුලි කතං සුකාවහ හෝ භාවිතා කරන්නේ නම් බොහෝකට භාවිතා කරන්නේ නම් සැපගෙනක් දෙනවා. කුමගත සිත චිත්තම්බික්වේ භාවිතන් බහුලි කතන් සුකාවහන් හෝතීීමේ බුද්ධ වචනයක් දැනම් මේ කවරු ගැනද කතා කරන්නේ අංගුලි මාල ගැද කතා කරන්නේ දෙවිනි දරුණු සංගායනාවද කතා ගැනද කතා කරන්නේ දළදාගමනය ගැනද කතා කරන්නේ අපේ සිත ගැනද කතා කරන්නේ මේ අපේ සිත ගැන කතා කරන එක තමයි මේ ධර්ම දේශනා ධර්මස් වනය කියලා කියන්නේඇන්න මෙතෙන්ට මේ සමාජය ඇවිදින් නැති බවබට තේර නව ඇති මොකදද මේ අපේ සිත භාවිතා කරන්නේ කියන්නේ ඇ භාවිතා කරනවාල දුවන්න පනින්න කතා බා කරන්න හැමටම් භාවිතාරන වානේ නත් ඒ භාවිතය එන මේ බුදුන් වහන්ස වදාතාතා කරන්න ඒ භාවිතයේ දී අපි ලඟින් ඉවත් වෙනවා සතිය සිහිය එවිට වැල තමන්්ඩෝන පැත්තට යනවාගේ සිත වඩාත් නැබුරු වැරදි පැත්තට එනිසා ඒවා ඔස්සේ වැඩකුල් වැල කොතනහරි තැනකාර ගැට ගැටි දිරිි කල් ගත් හමේ පැත්තට යනවනන්නේ අන්න වගේ යම් යම් පැති අල්ල ගන්නා සිත සිත හයන්න බෑ කෙනෙකුට බාහිරින් පෙනෙන් නැහැ නමුත් අිහැමෝටමසි තක් තියෙනවා ඒ මෞකසින් බියවුතැන් පටන්ම යානුතුරම තිබෙනවා නොවයි කයක් එම තියන පවනට ස්තාරමණෙන් අරමට මොහතිින් මොත ඇවී නැතිතන දෙද කියල බුදුන්හන්සේ මේ ග්‍රාන්තීම පෙනනලති වෙනවා. ඔය පදෙන්ම පෙන ලතිබෙනවා මහනිමංමගේ බුදු වැැසි දන්න හටගත්කවන්න නැතන දෙදයක් සිතතරම් වේගෙන් වේ ලහු පරිවත්තන් කියලා කියන්නේ උපමාවක්කත් කරන්න බැරි තරන් කියලා ඒ සිත හැට ඊට පස්ස උන්වහන් සැපෙන්නු නොමක ඇස කණ නාසය දෙවකාය කියන පහෙන් තමයි මේ සිත උපදින්න කියලා එ පස්දොරින් ලෝක දිහ බලනවා කියනකේ තේරුම පස්දර උදව් කරන සිත පිනොවා කියන එක අපට ලෝකෙ ජීවත්තෙන්ට පස් දොර දීලතිනවා අන්දුරගන්ටව ශැපිමතහනමක් නෑ නමුත් ඒවා සැපති නොයයිකිලවා පිටු පස යනුවන්න එකේ තේරුවා භාවිතවීමක් දැන් සාමානයෙන් ම මෙහෙම කියන්නම් අපේ බෞද්ධ පින්වතුන් වෙසක් පොසොන්වැනි අවස්ථාවලට වාහනාරගනගමින් බැහැරවගින් තොරම් බලන්ඩ යනෝ වෙසක් බලන්ඩ යනෝ එතකරි බලන්ඩ යන්නේ ඇතියෙන නිසානේ ොහන්වාහරි දර තිනට ඩයි ස්සය සැපතක් බලන්්ඩයක් තියන නිසා. මටත්තුව වගේ දස්ස රධන හම්බයි නෝ ධර්ම දේශනාවලට අන්ද. මමත් වහන යන්නවා. හැබයි මම බලන්ඩය නනේ මට පේනෝ. බලන්ඩ අනේක විෙනයි පේනයක වන්නයි. පේනයකේ පෙනුන මේක හඳුරගන්නව ඇරු හම එක හිත ඇතුලි විඳගන්ඩ පස්සෙම් පන්න අන්ඩ දෙයක් නැහැ. නත් බලන්ඩ බලන්ඩය අනේක මන්ගේ සිතේෙම දෙයක් බලන්ඩ තියෙන නිසාතමයි ලෝකවා තියන්නේ එතකොට අර බාහිර දේවල්ල උදව්වෙන් තමන්ගේ සිත පිනවාගන්න එක කියන එක තමයි කාමය විදෙනවා කියන්නේ කියලා සමාජය දන්නේ නැහැ සමාජය කල්පනා කරන්නේ බලන්ඩ යන්න දඒක තියෙනවා කියලා බාහිර රූපය සබ්දය ගන්ධය හරි ඒය කාරණාවල තමයි අපට මේ දෙ තියන්න සැප තියන්න කියලා තමයි මේ වෙනස ඇත ඔය කියන්නේ ටනිින් පොයින්් කියලා සන්ධිස්ථාන කියලා මේ ජීවිත හැරෝම් ලක්ෂේ මෙතනයිතියෙන්නේ. එහෙම හොයන්ඩ ගියොත් කවදාවත් ඒක ඇතිවෙන්නේ නෑ කෑම කකාව නුස්්‍ය මතැන් බීප මනුසයා සලිහම්භකරු බනුස්සය කවරුවත් දැන් මට ඇති කියලා හැම ය පාරි අතරනේ නෑ. අ බස්රථවලින් යන කාලේ කාපට් කරමලත් සමතලා ආමාගගේ කිිෝමිට ාගයක් තමනඇතින් මොකද රීදුරට පිටි පස යනිසා පේනවාන බඩ වතුර පේනෝ. තව කිලෝමිට ාගයක් යහම එතන ඇත වාාගයක් එහයි කොතරම්දුර ගයක් සමතලා පාරි ඇතින් පේන ඇරු හම වතුර හම් වෙන්න වතුර හැපවතරම වැටිලතියන සමතලා බවට ආලෝකය වැටීම තුළින් ජලය වගේ පේනෝ එතු ගෙක ය නිිරිිවුව කියන කොරම් ගත් හම්බේ නෑ. අනි වගේ ඊ මීටේ හා පැත්ත තමන් දැනට ලැබූ ධනේ නිවාසේ වාහනේ රැකියාවේ උපාදයේ එමනත්තන් තව ලබන්ට යන මොනවහරි ලැබපු එක නෑ ඊට හා පැත්තේ හෝ එක නේද ිනිස්සු කරන මේ කොහේ දොහයයන්නේ බාහිර ලෝකෙ හොයෙනවාන හොඳයි ම උදාාරනයක් කිවොත්ත ඔපතේ රුන්ගන්නවාද නිවසේ ඉඳගන ඔබේ පවුලි අය රපහනි නාට්‍යයක් නරමනවා දැ මේක තුළ මිනිස්සු කවුරුත් නෑනේ වර්ණ හරි අවරණ හරි සෙවනැලිටි කක්තියෙන්නේ නත් මේක නරඹන පුද්ගලයාගේ රචිකත්ව යනවා එක දෙස බලා අඩන්ඩ හිනාාවෙන්ඩ විරුද්ධ වෙන්ඩ බනින්ඩ විසල්ගහන්ඩ පුළුවන්නේද එතකොට ඒ අදාළ තෘප්තිය ඇතිබුණේ තිරේද තමන්ගේ සිතේද තම තමන් රුචි කරණද උපදවගන්ඩ අරක උදවුනා අරු හම මේ තමන් සිතවිඳිනවනේද මෙන මේකයි ඔය කාම ඒසනා කියන පදීතේරුම අපි කාමය ලෝකෙ හේ නෝ. නමුත් බුදුන් වහන්සේගේ ගැන්වීම සංකපපරාගෝ පරිසස්ව කාමා නේතේ කාමා යානි චිත්‍රනි ලෝකයේ තමන් සිත යන සංකල්පයක් තමයිම පුදන්රස දින්නන්නේ විචිත්‍ර ෝක තියෙන වස්තුල ඇති කාමයක් නැත කියලා මට මේ කම්වුවෙන්න්න අවරුදු ක් විසි පහකට තිබෙර මේ අංගුතරණ කාම ග්‍රන්ථ සමහයකතෙන් නිබ්බේදගන සූත්තරය එදා මටර ුත්න නෑ තිහට හදල් හිටිට පර මංහිතන්නේ එ බුදුවරු පදාාරණ දේවල් පිළිබඳ සැක කරන්නේ අපි හොයනවා අයියට පස්සේ අදමම උන්වහන්සේ වදාලදය පිළිගන්න යමුල යම්දක සැපැතිබෙනවාවනම් බාහිර ලෝකයේ එනම් එකම දෙයක් තුළ සුවද තියන පුළන් ගද යන්න පුළන් මිත්‍රත්තේ තියන්න පුළන් හතුරුම තියෙන්න්න පුළුවන් කොම දෙ එක්කනෙකට මිරයනකට තවනකට හතරවෙන්නේ එක්කනකට සුන්දේ තව කෙනෙකොට ගඳ වෙන්නේ එක්කනට ආසදේ ාව කෙනකට පිළිකුල් වෙන්නේ එල් ලෝකෙ තියෙන නිසාද. මෙනවහෙම මේ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්ම එක තියන්නේ දැ මේ අබාහිතක කියනෙේ තේර ම කද හයන්න වෙන. සිහියෙන් සිත පාලනය කරන්නඇතු ඒකට ඕන විදිහට අන්න දෙනවා. මම මේ සඳහා මැතදි භාවිතා කරනවා සුරතල් දරුවෙක් තුළ අවස්ථාතුන ජනිත වී වැඩන හැටි. හදුටවා පවිදේස රටකින් මට වගේ එසස් පණ විඩක් ඇවිදින් තිබෙනවා උපමාවනං ඉතාගනය කියලා ආපුගෙනෙක් බලපගෙනක් . එඒ හැටි පිද අපි හමෝම මවකුසින් බිුණු සුරතල්ලන කිර ද න බත්තිල්ලන්න දන්න ඉත්නෑ කතා කරන්න දන්න ඉත්නෑනේ න බඩගන්න දැනවාන එතකොට කැමැත් තත්දේවාන බඩදිින්න නිවාගන්න ඉ අත පයිද ගෑර හරි ප කොඩක් දිරිගල්ල හරි අගිීමක් දවාන අමට දත්ට අම්මට එතකොට අම්ම කිරියවන කියලා හඳුරගන දන්න පුර මෙම වැඩ නක දරුව පෝක් ට ත මතක නොත් ෙදිරි ගෑවට හම්බු වෙඩ නෑ ය අඩන්න පටන් ගන්නවා ඇදට හම්බ න යට ග්‍රීන් කෑගහන්න පටන්ගන්නනවා තරහත්ත වි බලන්න එහෙමනවේද කියලා එතකොටර සිතය හැගීම තවටිකක් උත්සන්න වූ අවස්ථාව තට ක් ද හ ම හ හර ම ැග හට හම්බ ට පස් එක කැවල ැද ගන්න නත ලග යක් කල්ලා විසි කර දැ මේ අවස්ථාතු ඔබ දකින්න ඇද්ද දර්ුවයත් තුළ මේ ඔහු මේ කළේ කියල කියන හ තරහි ගෑ ගැහුව නැත්තන් පපරුණ කියලා කිය නවා නමුත් හුගේ කයවචන මේ සඳහා මෙහ වෙ සිත තුළ හටගත්ත වූ අභාවිත බව මං එකක කියන බුදුහමත පිටක සඳංති විධ විතර්කය පටන් ගත්තයි නමුත් ආරම්භයක්ක පවතින්නේ අර කැමැත්ත කාමවිතර්කය නොබනට රහයිනක ව්‍යාද විතාර්ක ඒ එකත් නලොබිනට අලත්දම ගක හි ැ මේකට කියනො ලෝබ දේශ මෝහ කියලා දරුවෙ කෑමදිනකට වැඩෙන්නාාසේ පැලටිකට පර දැම වැඩින්නාසේ මෙන්න මේ මිනිස්සුන්ගේ චිත්ත සන්තාානයන්හි ළමා කාලේ පටන් මේය අනතුරුම ප්‍රතක් ජන භහාවය තුළ මෙන්න මේ ලෝ ූල දේ ල මහම බලවීම තමයින් බුදුරජාණන් වහන්ේ දාරන දග අදනවායි. මේ ලෝබදේශ මහ වලවත්තවෙ වන් කෙනෙකුට පින්කරන්න පුලුවන් මහනවෙලායි න්නක් පුලුවන්තය චයිත දන්න පුලන් සංකත ට පාක් වෙන මත්න පුන්න එපාක නැත්ති නැති න නමුත් පුන්න පාක තියක ට තිය නමුත් ලෝබදේ ස මහේදදුකාප පමතියේ පව කරන්නට ලෝබදේ ස මහනෙකිියෝ ඩිකරදක වැඩිය. දැම් බලන්න මෙතිබට කේතිී නො ලස්සන පදයක්. ලෝබක්ය දෝසක්කය මූහක්කය නිබ්බා නං. මෙ නිවීම කියේ ලකියන්නේ ලෝබදේශමෝහ හිතේ නැතිවීම දැන් හරිනි ලෝභක්කය දේසක්කය මහක්කය නිබ්බා නං නං ලෝබදේ සමෝහඇකට කියන්නේ වේ පුල්ලන් විපුලත්වේ දුකන වීට ලෝබදේ සමෝහයන්ගේ විපුලත්වයට පත්වීම දුක එහෙනනම් සේවීම නිබ්ානය පලත්තට පත්වන ප්‍රතිබාදාවක ජීවත්වෙනවා කියන එක තමයි ප්‍රතක්ජන කියලා කියන්නේ. අ එහම බුදුජාණන් වහන්සේ ස්ත්‍රීපපුර සවසෙන්ුවෙන් කරන්න උගත් වූගත්වසය වෙන් කරන්න ඇගහි පදවස වෙන් කරන්න ත්හ පෘතජාන පුද්ගලයා මේ අන පැත්තට චිත්ත අභ්‍යන්තරය කුණු ගොඩගහමින් යනවා උන්හන්ස වදාාරන චිත්ත සංක අභික්වේ සත්තා සංකෙලිස් සන්ති සිත කෙලෙසීමෙන් අර සංගලිස් සන්ති කින පදේ තේරමත්ව කට පත් කියන එක ි කෙේක න හත්තයා කලෙසේකකිනවතන කියලා යවර කරන්න මම සූදානන්න හ දැන්කට මෞකසින් බිහිවී බඳ දුකක් නැතුව හිට පුද්ගලයා අනතුරුව ක්‍රමයෙන් අව්වට වැස්සට පින්නට කතා කරනයකට සූපයට සබ්දට ගම්දට ලාබේට අලාබීට සැපට දුකට එරහිවීම ලීම ගැටීම කියලා එකක් හිතේ හදාගන්නවා කැමතියක් හිතතා පොම නැතිවෙන එක දුක් වෙනවා අක මැතියක දකින එකම දුගක් වෙනවා දැන් බාහිර ලෝක දෙකතීන් සමංගවද කුමක්ද මේ අභාවිතය කියලා කියන්නේ අනිතර අභාවිතයේ තේරුම් ගන්ඩෝන භාවිතයක් නෑ භාවිතයක් නෑ කිය එකේ තේරුම එතන සිය භාවිතා කරන්න එ හැටියට එකතුයිෙනවා පිළිගන්න. ක් විස්සර කරන්නකබට කාලය පරිවඒ වචයෙන් කිය නැතිවනට මේ තති්‍රවිිටගේ පෙනුවා මෙන්න මෙහෙමයි මිනිසා කරන්නේ කියලා දැන් කුඩා දර්ුවයකුට කේන්තියාපහම ගමල ගහනවානේ දර්ුවයකට තවත් දරුවේ ගැහුත්හෙ මට පස්සේ කුඩාකාරන අඩාගරනහි අම්මට පැමිලි කරනවා තවටික්ොක් වගටුන ගැහුත් ගහනවා ුඩාකාලන පුංචිම කාලනම් ප්‍රතක්‍රිය දක්කරන දන්නන්නේ නෑහ නිදා ගන්න චොකලට කෑලඩ ඉහම්මුවනත් ප්‍රතික්‍ර දක්න අල නිදා ගන්නවා. හෙටවදයට අමතකයි. නමුත් පස්ස කියනවා ඉන්නකු ඔයා මටඩුන් ටිකයි මටකැල්ලක්කම්මුණ මත් ටිකක් දෙන්න කියලා හිතනවා. ඊනඟදවසේ අන්තියාගත්ත ආයවස්ථාවක්කාපහම ගන්න. නැතන් අරහුණන හෙටවඋදේනැකින්නකට තරහ තියෙනවායි තරහ තිබ්බ හෙටට ගන්න. මෙන මෙහම අපි මේ පස්සේ ගණ්ඩ තැබීම නැමති කටයුත්තක් කරනු ලබනවා ජවිතය ලමාකාලය පහුුවෙනකොට ගැහ්ොත් ගලා බැන්ොත් බැනලා එකට එක කරලා රිදවොත් ්‍රි දෝලා මෙකටින ප්‍රතික්‍රියා දැක්වීම ක්‍රියාවට ප්‍රතික්‍රිය. මෙන්න මේකයි අභාවිතය මේ භාවිත ත් නවමුත් බුදුන් වහන්සේ දාල පරිදිනිකා භාවිතය. මෙන්න මේ අභාවිතය තුළ මකදනි චිත්ත අභ්‍යන්තරයේ හැන් ඔය ගැවල්ල මිදුල්තින්නේ මිදුල්ලතියනවා කොල වැටනෝ. මේ කොලටි අතුගාල ඉදලට හරි තවත් මොකට අරන්දැම් මොත්හෙම මොකත් වරදක් වෙන්නේ නවත් සමහර මේ අතුගාගන යනවා මිදුලියෙන් එහා පැත්තටම හැමදා මේක පැත්තර අතුගානෝ වැල දර මත ඇත රුද්ක් යනකට වැලිකොක්කෝම කත ොඩ මිදිතර වෙන්නේ මොක ටික ටික ගින් ගොඩ ගැහෙනවා කොළගොඩක් කොල හල පලුව දන දස දදායැයි තුන්නි දසේ පහලවයි වසයෙන් කුණ ගොඩක් වෙනවා. නැවත නැවතත් බාලීමේදී ගොඩගොඩ ගැස ස මෙන්න මේ නැව නැවතත් ජීවිතය ළමාකාලේ පටන් ලෝබ කරන්ඩ දවේස කරන්න මොහෝ කරන්නගේයාම චිත්ත අභ්‍යන්තරය ලෝභ දේශ මොහු බලවත්වීම මිනිසාදුකට පත්වීමයි ඒ තමා චිත්ත සන්තාන කතදුක කියලා කියන්නේ. මේකට අපි අති සිදුවන දේ උන්හසේ නමක්තිී ලතිීනවා. අප එක දන්නේෙ නෑ ඒ ආපු හැඟීම සම ගැතිවෙන ඇලීම හරි ගැටීම හරි මුලාව හරි ඇලිම මුලාව ගැටීම මුලාව ඒ මහොතට ආාපු එක ඒ ඇලිම මුලා ගැටී මුලාට කියන බුදුන් වහසේ මිනිසා වචනයෙන් කිවනැත්තුනට ඒතන් මම ඒ සොහන් අස්මින් ඒසුම අත්තා කොට ගන්නවායි කියලා ඒතන් කියන්නේ ආපු හැඟීමට ය රි කනගාටු හරි තරහ හරි වයිර හරි රුසියාව හරි ලෝබෙ හරි ත එ එයට එකතුවීමෙන් මම හැදෙනවා ඒතම් මම හ මගේ එඒ මගෙනම් ඒ මම මගේ අ ගගන්න බැඩගන්න පා ගන්න කොට ගන්න යනවාක කියන්නන්නේ ආත්මකට ගත්තයි කිර මගේ ආත්ම දෙෙසේ ආත්මකොට අරම් ප්‍රතික්‍රියාලක්කන්ටය මෙන්න මේ අභාවිතේ දැන් දවසි දස දවසිින් දවස චිත්ත අ්‍යන්තරයකින් පිරෙන්න ගන්නවා පිරෙන්න්න ගත් හම ආපහ වෙනකට සේරම එක පාරෙන්නේ ඔය බොහම හින වෙලා හිටියට සහරටකේන්තියාව හම ඇඟක වෙවුලන් ඇස් රතුවෙන්නේ ඉන්නවැැරෙනවා පෙන් නැත්තට ඒ අර චිත්තා අ්‍යන්තරයේ උත්සන්න වවෙන්න හිතු තිබරෙන සාතම හිමෙන්නේ එක හරියට මම දෙක තිනවය පාරය නැත්තන් ඔේ හමගේ යනකට ැතම් ිම විදිකට නයා කියන සතහ මොකක්වත් පේන්නේ සාමාන්‍ය අනික් සර්පෙක් වගේ මයි. නමුත් මොකක් හරි බයකට ඔලු ඔත්සල බැලුවොත් හෙම නැති පෙනේ පේනෝ. ඔගේ කේන්තියදි හුට පෙනේ මතු කරන්න පළුවනි. නයා පෙනේ පුප් නවගේ වහල හලතින කේන්තියාව අපාමනි සාවේස් කෙනක් නවාේද යකර ම න්න කේන්තිය කියනෙ එක ව්‍යපාදී තර්කය විනිසාවි ර්ක කියෙක නාාපනෙ පිප්පම් මගේ පිප්පිීමක් වගේ. මිනිසාතුලති බන්නව අමනුස්සකම ඉස්ම වීමක්. දැ ඒ හැගීම නේද කයවච නොබ මෙහෙවලා ගහන්ඩ බනිින්ද කපන්්ඩ කොටන්ඩ පලිගණ්ඩ එකට එක කරන්න ඒවායේේදනම් බිරිඳර සැමයාට විරුද්ද සහදරත් ේන නිධර්පනදය සර්ද හෝදරට සහද රත්තට විරුද්ද අසල්ලා සිෙන් සමනන් දේශපානද හොන් රුද්ද ඉරි ේ ග ිට දවනු හ ට රුද්ද පෙස හම ගඩි පාඩුවට. මිනිසා අභාවිතය කරන හැටිය සිහ නැතුව සිත භාවිතා කරනවා එකට බුදුන් වහන්සේ මක්තින භාවිතය කියලා. දැන් බැලූහම මෙහෙම ජීවත්වෙනකට දුක්කාවහන් කියන පදේ දුක තමන්ට ගෙනත් දෙන්නේ ලෝකෙහින් දද තමන් මේ වැරද්ද කරන නිසාද. දැන් මෙතර තේරුම් ගන්න මයන්න මයන්න මමත් නෙමේ කියයන්න යන්න මත් නෙවෙයි. අපි කංචිකා මයන්න මයන ම කියලා ගෙන ගන්නවා. න වුද කියලා දම සහිත පුදලට ම ලතාා කරන අමත අත්තාා ගරුවරයා එක ලෝකෙට ඇතිබනාවයි. බුදුරජාණන් වහන්සේ ඒතන් කියන්නේ ඒ මොත ආපු හැීමට එතුක ලෝබ දේ මොහ ඊර්ෂයකෝද වෛර හැගීම ඒ මහොත දේවා එක එකතුවීම ඒතන් මම එතුොහං අස්මින් ඒ මම මගේ එසෝම මේ අත්තා අන්න මිනිසා භාවිතා කරනවා මම මගේ මගේ ආත්ම නං වූ අභාවිත පැත්තක්. ඔහුම විසින් අමාරය වැටෙන බව. මොකද මේ අමාරුවය වැටෙන්ට පුළුවවෙනි නමුත් බුදු හාමුදුරුවන්ගේ පාරපෙන්ව නැත්තන් ගොඩ කාටවත් දෑ. දැන් මෙහෙම මේකින් බලවත් වෙලා ලෝබෙන් දේසෙන් මෝහෙන් ඉරිසියාවෙන් බලවත් වෙලා විසාකාට අදාල පරිදි ඇලන කරුණු සංක්‍යාව සීයක් නංජවිතය දුක්ෂීයක් නැත්තන් දහක් කදාගෙන ඒ හැඟීමෙන් පරලෝයනෝ. දැන් මිනිස්කවෙන් පිරිහි පරලොය යන්නේ. පවෙන් පරලොෝ යන්න පුළුවනි. හගක් පෙහිලා පිෙන් පරල යන්න පරු ඒ එකෙත් ලබද සොහො ඇතිවනවෙව ධ්‍යානෙන් පරල යන්න පුුවන් ඒකෙත් මොහ ඇතුවනම කාමයකිරහි ලෝබ නැතිවුණනා ඒෙත් ලොබ මොහොේන මුලාවක් අන ලබාගත්ත ජීවිතය අපි මේ අභාවිතය මොකද වුණේ අභාවිතයේ තිබෙන්න්නවූ පාපකර්මපුරණි කර්මසා ්‍යනකර්මපට සසරක් හද දුන්නා සතරත්තියෙන අනෙමේ ඒ කරපු වැඩෙන නිසා සතරක් හැදුුණ. බුදුරලෝක පලුන සසර හදන්න්න දන සසර හදන්න්න බුදුරු පහලුවෙන් ඔන්න අන්තමේ සත්්‍යයා ඕන සත්ෙක්ම යන්නේ මරණට මැත් තෙන්නේෙේ ඇල්මෙන් නුක්වසේ නම් බදුන්හසේ ගැටනුව අපයේ දිවියලෝකයේ බ්‍රහ්මලෝකයේ මිනිසුන් අතර සියදහස් සතාවක් එක ම වලී කොහොනද ප්‍රමාණයක්ක් වැල්ලෝ ෙනෙක්කිිල මන්දක් ලිියක්ත්තිේනවා මනව කියව නිත්නෑන. ව්ුණන කෙනෙක් නත පයාානුන කෙනෙක් නැත අමනුවන කෙනෙක් නත දරුණන කෙනෙක් නත හම එක එක කියලා එම පෙන්නවානේ ප්‍රජගානුවරතියනවා බරුත පහක් වේ පුළලොෝඒ ාර එහෙම කියලා විද්ජකොට කියලා එකක් පෙන්නුල කියනවා ්‍රතාාගතයන් වහන්සේ භණනි එකම පුද්ගලයා තමන් හදාගත්ත අස්ථිපංචිර සංඛ්‍යාව සංසාරයේදී ගොඩ ගැවනම් දිරන්න තු මේ කන්දට වඩා විශලායි පසා් නෑ ඒ තරමට මේ සංසාරයට ඇලුනො කැමැත්ත ගණකයිවල් හබමින් අතහැරමින් ගෙනියනවා ගනකයිල් හදා අතහරවා මොන අද ගෙනියන්නේ කයි ගෙනයන්න ඇපොළ ුවට පස්සෙනවානේඉන එක ගරගත් සිත තියන පවු පින් අනුවේදම ස්සරහට පැත්ස දෙලිකට චිත්තය නියති ලකෝ කියලා කියන්නේ සිත විසින් ලෝකය ගෙනියනවායි කියලා දැඟතින් මේ මේට තියෙනව තවත් වචනයක් චිත්ත අභ්‍යන්තරයේ එනවතහට ගැනීමට ගැලපෙනනාආකාරයෙන් එක්ැස් කිරීම කියෙන වනට උපාදානය කියලා. එක ජීවිතයට එක්වොරක් නෙම ඇසේ කණේ නාසේ පහළුවෙන අරමුණක් අරමුණක් පාසා අපි මෙන්න මේ සිත අභ්‍යන්තරයෙන් තබනවා සඋපාදානස්ස උපාදාන සහිතව වුණත් ඔහුට උත්පත්ති පනවනවා. සව උපාදානස්ව වීම බුදුන් වහන්තේ වදාරන්නේ අභාවිතය කියලා වැරදි පැත්තට භාවිතයකින් පෙන් මේ අනගත බුදහ රන්ගේ සස බා විතා කල දහස් වනට අපට දස්සන්ට හම්බෝයි දන්නවා දට ඇ ද බුදරේ ව ශසන පා විඩින් උත්පත්තිය කලබල මෙම තේරුම්ගන්න කනක්තින්න තේරෙන්නේ ගවට සනකයා තේරෙන්ෙත්න විදිසටකඉන්න බුදු දමන් නැති අට තරෙන්ෙත්නෑ බුදුදහම කියල වෙනත් ේවල් හිතේ යනන්නට තේරෙන්න්නේෙත් නෑ කීදෙනකුට තේරෙන්නේ ඒ හමා පිළිබඳ මේ විවරණයහන්ට ලැබෙනය කනකැස් බෑවා විුරින්හස ලට අු සියකට පස්සේ හඳ පේනොත් වා දුර්ල දෙයක් කියලා මේ සූත්‍රවලම තියනවා. ඔබට මිනිසත්බව ලැබී මේ සම්බුදු සසනුතල මේ ජීවිත දුකින් විදන්ට නගන කරන් ුවන ප්‍රතිපත්තිය පළිබඳ ධර්දශනක් හන්ට ලැබන අතිසේ දුර්ලබ කරුණක්. මන්ද අත්ේ රාජකතා චෝර කතා ගාම කතා නිගුම කතා නොවේ ජිර ගැ ොරු ගැ ගම් ැ ුද්ධ ගැන ඇත්තු ගැන නේ ම කතා කරන්නේ ඔබ ගැන ඔබේත ගැන. දැන් මෙසේ ඔබට තේරෙන අදමේ හිතට ඕනෑමයක් එකක් එක්ක ලබ එකතු වෙනවා අඇරුුණ හම එක අනාගත පලය දකි නෑ කියලා දැන් මේ එකතු එකක නේ ද බලන්න තිවුණට මේ නිතසුකකාත් මසින් ගන්නවගේ ලබු හඳු දේශනා කරලති. ඒතුකට කියන්නේ පවු හිතක් අවුත්තා පුුණ්‍යාබි සංකාරය පින් හිතක්කවත් පුුණ ්‍යාිංකාරය ්‍යනසිත්වට නෑ එකතු වනහම ඒතන් මම එතහ මස්මින් ඒසෝමය අත්තා දැ ැම් චිත්ත සංගිලයේ සසා භික්වේ සත්තා සංකල ස්සන්ත පාය තමයි බදු බන හම්බුන් නැතිය යන්නේ උගත්තුනනාට බුද්ධිමත් වනනාට ධනවත්ව ව නාට දනය තිබුණට වාහන තිබුණට එම ැත්නම් ආගමික වශයෙන් කතා කලා වූ පුුණ්‍යකාමේ ජීවිතයක් ගත කලාට ඒක තුළත්. පුුණිකාමේ ජීත වෙනමතිවේදි අර ලෝබේ දේශේ මේ බලවත්වීමේ දුක හැමොමවිඳින්ට වෙනවා. දැන් මේක වැඩනක ඕන කෙනෙක් අවසිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාල පරිදික නිදහස්ස එක හොද අ එකයි ප්‍රතිවත්ති පෝජයෙන් බදුන් පිදීම. නැත්නම් ජීවිතය අනුගමනය ප්‍රතිවදාවන තම් භාවිතං. ය ඒවන් භාවිතන් බහුලි කතන් සුකා වහන් හෝතී භාවිතා කරළ බහුලිකොත් සැපගෙනත් දෙනවා ඒ සැප රූපයේ සැප සබ්දේ සැපට වඩා එහා අගිය අවේදීත සුක ඇත ලෝක ඔත්තර සැප නැති නොවෙන සැප පසාමාන්‍යයෙන් ඔබටත් ඔය මංගල උත්සෝක සැපති නවා ඒක මංගලුස් සේවරුහ මණයක් අරංචනු සැපව නුවට දුකට පත් ෙන් සිද්ුවේ සැපදුක දෙක නිති පෙරලේන එරස කළක ලොස්සෝයි නමුත් බුදුුවරුමේ සැපදුක දෙේ දදිම සැපවසය එල හ දුක්වසින් ගැටෙන් ැත්තෙන්ට හිහදාගන තවත් ඇැක ඉන්නවා කියලා තින උපෙක් සහ ගතව ලෝක ර සිද වනට තමන් ගෙහිතේ මේක උපද නැත්නන් තමන්ට ඒස්න කම්පනයක් නෑැකි ලතින පය අපට වෙලා තියන මේන ලෝකෙතියන හැම කාරණයක් එක්ල පප්‍ර ජාරදක්නවා ඔබ ඔ අවු හත්තෑක් සවුවක් එතරගේ වයුරද අම නෙතතාත්ත කන ගාට හිටික්තා කලවදන්න අව්ුව හොඳනෑ වැස්ස හොඳනෑ පායනයක හොඳනෑ ක්ඩ ගෙනත් දෙනෙක හොඳනෑ ක්ඩගේනෙක හොඳන බලන්ඩනෙක හොඳනෑ එන්න ඇතිකත් හොඳනෑ ඔකෝම වැරදිී උදේනලා රත්ච්ච කබලක් වගේ ඉන්න තරහිය දැන් සැපද බාහිර කාරණත්යක් කලා ගැටෙන්ට ගහාම එතකොට අව් හැම එකක් නිසාම කේන්තිය අඇවිස්සෙන න ගතකොට අපි ලෝකට ොස් කියන අපි ළඟ මේ ඇවිස්සෙනස්වභාව ක හමදමත් වවා යුද්ද ිය ගි බිය ජලබිය නියංබිය මේ බණු මිලිහිහලයාම පහලයාමඒවගේ මය වර්තමානය ඇත්වේ නර්බුද කලින් කළට දුවෙන් සකල්වල වෙන්න ගේාපම අපටිට හතක්කම්බේෙනවාද වර්තමානම පෙන්න්නේ ඔය මේ පෙට ලොට ඉසලටම ගහනන්න පොලසි ුද්ධන් කවදාවත් පොලින්ඳදා ඉදු නෑ සෙද්ඩලටම පොලිසි නුද්ධන්න. සාධහරනෝ නීත්‍යානුකළල වෙසඳගන්ට අපිට තේරෙන්නේ අප අර ඇතුළෙ ඉන්න සර්පය ඇලියට ඇවිදිින් අනිත්තා ඇසමක ගැටම් ඇත කරගන්න ඇලීම ගැටීම මුලාව බලවත්වීම අභාවිත චිත්්‍ය අයි දැන් මේවා එන වෙලාවට මේවාට එකතු නො වී බැහැර කරන්නේ කොහොම දෙේකතමමා බුදුදහම භාවිතය ඒකතමයි බුදු හම විදර්ශනා භාවනා කියලා පෙන්න්නේ මදග නින්න ලාවක් පෙන්න්නෙත්න මන ෙන්ඩුවන කියල පෙන්න න මාජයම යිතුවට තේරුම් යාම විතරයි ඕන හැබැයි එඩ කියලාල්ලන්න බෑ ඩියලලාග වරෙන්කු දේසේ ම නැති කරනා කිය රන ස්වභාවෙන්ම තමන් කටිතු කරද්දීම්‍රක උනුන් විරසක න බිනි සහ සැමාතර. තහෝදරින්ර ඔඕුන් නිසකනම් අසල්වාසින් අතර ඔවිදියට ඔවුනුන් වෙරසකනම් ගුරුවරයාසා සිස්සයෙන් අතර ඔවුනෝන් ටෙරෙහිනම් රියදුරා සහ මගියන් අතර කොතනදද මේක මත්තුව වෙන්නේ ටැනත්තියෙනවාද තිබෙනත ඔොයන්න බෑකට මූලේක කිය නවා මූලේ හොයන්න බැහැ තිබෙන නිසා එන්න බව ැනගත් හම ආපපුතැ. එක වීමම අවාාවිත චිත්‍යයයි එකතු නොවීම තමයි බුදුන් වහසගේ භාවිතේ නැත්තම් සතිපට්ටානය වඩනවා කියන්නේ සහිය වඩනවා කියලාකය අන්න එතකොට කදද වෙනම ඇත්ති මේක තේරුම් ගත්ත පුද්ගලයකුට අද පටන් හෙට පටන්ම තමන්ග ජීවිතය අරවාගේම කරගෙන යන්න පුළුවන් මේ සිනා මුහුණ මේ සත්පුරස භාවයනුවට ඇතුළ තු බිලා මොකක්ද වෙනවා එතමයි ක්ලේස ධර්මයන් කියලා කියන්න අභාවිතයකේ පුරුද්ධේනවායිල්ලියයට. දැන් ඔබ තේරුම්ගන්නවාද ඔබ සත්පුරසෙක් වසෙන් හිටියට ඔබ පාලනය කන බලවේග තුනක් ඔබෙන් වැඩගන්නවා කියලා ඒ මොතේ හැගිම්මොලටාපුහම ඔබේ අතපයි එවනුවෙන් පාවිච්ච කල ගාගන්න බලාාගන්න කාගන්න කොට ගන්න පලිගන්න ඔබ මෙහෙවන්නේ මේ විතර්ක විසින් න්නේද. කොද දර තුල හතරක් වනේද ොවුන්ොට දුදගෙනත් දෙනවා කියලා තේරනම් ගෙර න ම උදාහර ගරත් ඔහ කිය නෝ. ගේකොට සක්ක ලියට දෙනවා ඉට තේරණ නිසාක කියයක්කරි හොයා ගන්නඩ ඕකට නවා අතරහකාරි. ඇවි මුදේ යෑනකන් අප අඩු පඩ ල ගමට කියන යි වනු සැන්කලියක් හමනට හ තද වෙන්නේ ඔක්කම වැරදිටි කෙලියට අප අඩු පාඩු කියලා අපි නැතිරන්න හදන්න. අන්න වගේ විරුද්ධවාදෙ ෙටගෙන්නගත්තාවගේ බුදුරජාණන් වහන්සේ චිත්තා අභ්‍යන්තරේ පෝසරෙන් නවේතුන් දෙනාට හතුරු කියලවදරලා නැද්ද. අන්තරා මලා අන්තරා අමිත්තා අන්තර සපත්තාන්තර පච්චත්තිික අන්තරා වාදකා වචන පහත් වී නෝ ඇතුළ ඉන්න. මෙන්න මේටික වැඩනක දුකට පත්වෙන වාර්ගය පපුදක් ජන බහාවයි මේටික ජවිතයෙන් අයින් කරග එක බුදු හමේ ආගමික ජීවිතයයි කියලා ඔබවද තේරුම් ගන්න ක ැරුණහමද සැසීම ලබෙන ඇති නැ අයින් වෙන්ඩයි බඒ පෙන්වවා යෝච දෝසන් පහන්තුවාන දෝස නැයේ නොදුස්සති දෝසෝ පහහියුතු තම්මා තාාලපක්්‍යව බන්දනා යමෙක් ඒ පිරිසන් ගත හැකිීම උපන් වෙලාවට දෝස වියතු තැන තන දෝස නොවෙනවා නම් එකතු නොවීමෙන් බැහැ කරනවානම් එකතු උනහම ිත්තතාභ්‍යන්තරය ඉතුර වෙනවා ඇැඳෙනවා එක නොවනහම යාට අන්න වෙනවා. මේ සිතේ පාතින න්‍යයක් භාවිතා කරන්න බුදුන් වහසේ ගුවන් ලතියන්නේ සිතේ පවතින නයා හටගත්හම ඕන දෙයක් නැති වෙන එක. අපි අලතෙන් එකත වනේ නැත්නම් අනාගතයක් හැදෙන්න්න එක නැති වෙනවා. දැ ඉතින් මම නන්දකිවා බුදුරජාණන්හ දේතනා කර ලතියන්නේ ලෝබේදේසේ මහය අනිත්‍ය බලන්න කියී. අකල්පන කරන මල් පරවන නිත්‍යයයි කෙස්සුදුව නිතයයි දත්තටරන නිත්‍යයයි මේ බාහිර ලෝකතද ඒම කදද කරන්නේ සබේ සංකාරකය න්න මල්ලවරටල් ගස්සලටද නෑ අ හිතර නැගීමට පුුණ්‍ය අබි සංකකාරය ඒයට මල් ලෝබ දශමහ පුුණ්‍යයාබි සංකකාරය ඒ අබි සංකාරයත්ය අ ජබි සංකාරය දෙයනකුසලේ ඒවට එකතවීම බුදුන් වහන්සේ අභාවිතයක් වසයෙන් පෙන්න්නනවා එට පත්ීම සිද්දව වෙනවා ඒවත එකොට නොවෙනකොට එව ගනස්ු භාාව අයිගල යනකොට කේ වෙනට එතකට භාවිතය බහු බොහකොට භාවිතේ නැවත නවත් එකොට ස සුවගි නදදේනවා. දැ ඔබ මේසුවේ දහොයන්න අරස්ුේද. අ ක ල නවා සැපත ඉද බලුවන් කියලා බේබදකොට දීප හම කො වෙ දේනිය. ඉතින් අර කීපු කතාව. ඉංගරි නිික ලහිියකි පෙම ලෝක ද නකාද මම දකිනවා දරු පරපුරට වැඩිටට වඩ අවුදු විස්් ඉතර වෙනකොට මේක දෙන්න පුළුවන්න්න ඔවු අධ්‍යාපනය සාර්ථක වේ ඔන්ගේ මනතාවටිකත් යීක් ෂැනව මකද මේ ලෝබදේ මහ වැඩනකට ගැමරුතැන් කර ආධාන නැති ල ද කටම ගමරතය කර අදන තක නව ස්පාදන හද පුොුවන් තරක්මේ න්ට ජීත විද හම්බ යි අවදුත්තියහේද. නිත් දනවාන හගන්නවා මරගන්නවා අපාගන්න කොටගන්න වන නව ෙහික ෑ ඔවුන් සමාජයට ආදරේ කරනයට බවට පත් උට අම්ත්ද තාත්දී බිරිඳත්තිදී දරුවොත්ද යුතු කනොත් කරයි. අරතුන් දෙෙන මරාදාලා.තුන් දෙෙන ජීතෙන් මරාධදමීම බදුු හම්සේගේ භාවිතය කියල පන්න ඕන. මේතුන් දෙ ජීවිතෙන් මරාදැමීම සඳහා අවදි වූ තැන් පට නින්දට ය අනතුරු. සතර ඉරියව් සහස් දොර භාවිතා කිරීම බමුදුන් වහන්සේ යාාගමික ජීවිත අයි. පහස්සුම ආගික ජීවිත නැත්තම් පහසුම මාග මේ ධර්ම දේශනා දහට දහසකම තියෙන් යොක නමු අපි වඩාත් පහසු කරලා පෙන්නවා දන් දැ මෙබවද ජීවිය ඔබ ආගමි කෙලල් පන ෙක් සුද ඇඳුක්ැන ගන්නක නැත්තන් සිවර පරගන්නක ැතන් කෙට ග එක එම නැතන් චෛතයක් හදනක නැත්තන් දන්සලත් දෙන එක. හොඳයි ඒව තැනක් නලෝක හොඳ දෙවල්තහනක්න. මගේ ජීවිතවල ැලුත්ති ම ො බෝදේල් පංහිතන්නේ මේහද දට හද යක්න චයිත්‍ය හදනට පන්තල හදනට වැඩිදේවල් ම සමාජයනුවෙන් කරලති මරතන ැක ටන දන්න ඇතිවුණනාට එ යහපදදේවල් කරන්න තහන මක්නෑ. බුදුන් වහන්සේ වදාරන්නේ දුකින් මිදෙන්ටනං ලෝබ දේශ මෝහැකය නවස්ථාව හිතට එන්නේ ඇසෙන් කණින් නාසෙන්දිවෙන් කයින් අදාළ වෙලා වෙදි. ඒකට එකතුන් වෙන එක නිත්‍යසුකාත්ම එකතු නොවීම අනිත්‍ය බලන එක. දැන් චිත්තා අභ්‍යන්තෙරයට යන්න නැතු ඇතින් අතීතිෙන් ඇවිදින් දුරුව වෙනවා. මේකට ගෙන උපන්න කුසල් දුරුවීම. ආපහගඩ හිරතය නැතුවට කිෙනව නූපන්න කුල් නූපදීම කියලා. එතකොට මාර්ග බල සසුන් බව ලැබෙන එක නපන් කුල් ඉිපදීම. සකෘදාගමයා ආගමීනෙ උපන් කුසල් වැදියනවීම ඒමයි සම්මාවායම ආරිය සත ක්‍රාත්නකො ස්කෝලයිට ලමින්ට ගන්න පොතේ යක නෙම ම කියන්නේ එක නිගම්ම වචන හතරක්විතරනේ එතන අකුසල් පවවලට කුසල් පින්ංවලට ගන්නපා මොකද ලෝබභදේශම හ කුසල් මලකිල පෙන්න්න ලක්ුසලේ ක ලාල පෙන්න්න ලෝබදේ මහොලින් වවීම දසා කුසලේ ලෝබදේශම ූේ දසා දසා කුසලේ මූලිය ලෝබදේස සමෝහ කුසලේ ලෝබදේස මහොලින් වෙ ීමනි අන්න දැ මේ භාවිතයේක යන ලෝබදේ ස මුහලින් වෙන් ඩ අවදියව තැන් පටන් තමන් කර වැඩත් එක් කලා හැමොහොතක්ම භාවිතා කරන්න සතිමත්ෙන්ට තමන්ට හොරෙන් එයාට ඇවිදින් අපේ කයවචන මෙහෙ වන්න දෙන්න එපා එ අපට අයිති කෙනෙක් නෙම අමාරයට අයිති කෙනෙක් මිනිසාවිට වෙලා යනදේ තමයි මේ ලෝබදේ මහත්තු වන්නේේ නැත්නම් කාවිතර්ක ව්‍යපාවිතරක හිසා විතර්ක තුනන්නේ ප්‍රාණැපකර වි බවට පත් වෙලා ඒ ගොල්ලො කියන දෙ අපි කරන්නේ අපේ ඇතුළට හැංගිලායිනගෙන අපියෝ මෙහෙවනෝ බැලුවවා අප රූකඩයක් මනුස්සකය අරතුන් දෙෙන තමයි අප වැඩගන්න. හැබැ ඒතුන් දෙන අපෙන් වැඩගත් හම අපිඒකට දුක් දිින් ටත්වන හිරයන්න්නත්වන මරණින් පස අපා අන්නත්වඕන මදයිදර දදිප හපත එනිසා මේ මාරයා මෙයා පරාජය කිරීම බුදු දහම මාර පරාජය. වෙන මාරයෙක් නෑ. ලොබදය සමහ මාරයා. බලන් මට මාරයනවා කිය කියන්න දයි සමහරම්මලත අත්තල තරුණයි. ඉනවා මැරුණ පෙන් අ ඒ මොකක් දාව කියන්නේ.කය මෙහ වන දුෂ්ට හැකි මක්කාවා කියනෙ. දැන් එක පවිච්චිරණයක තමයි අභාවිතය කියලා. ඒ වනුවට බුදුජාණන් වහන්සෙස්සියෙන් කටිු රීම තුලින් යට එකතු නොවන්නේ නම් මෙය වැඩන මාවත වට ප්‍රහිනවෙන මවතට පත්වෙනවා. වැඩෙන මාවතය යන්න අනුසෝත ගමයාාවවත්ව තක් ජනයා ප්‍රහින වෙන මවතය යන්න පටිසෝත ගාමයාාව වෙතත් ආරරිිපුද ගලයා ස්ටිෝ පපුරස ගහි පේවිදි බේදයක් නෑකට තෙරුම් ගත් හම. ඒ අන්නේ කවරුවවෙතද වැඩෙන මාවතය යන්නේ අපයට දිවිෝකට සංසාරයට ප්‍රහණය කර මවතයන්නේ බුදුන් ළඟට බුදුන් කියලම කියන්නේ පිළිමේහෝ සරය නෙවෙයි. ඊට හාත්‍රපිටක අර්ථයයක්ත් වයනවා ධර්මය දකද බුදුන්දකි බුදුන් දකිදන වන්දගේ කියලා බුදුන්ට අදාල දම්ම කාය කලකත්තිේ නවා කොන්න අතව බුදුන් වහන්ස ස්සරහට වඩින වෙලාවටන්න බුදුන් එවා කියලාකකි වනේ බුදුුවෙන්න්න බැරුව සරය අලංකාර න කියල කිය ද න නමුත් එතුන්ම සදධර්මය මට එනකට සෝ අන්නීමේදී බුදුන් දැක්කයි කියනවා.ඇදට දැක මහන්දකිෙක්න වවෙේද. හෙම ඒ බුදුන් දකිින්ට අදත් ඉදිරියටත් සදම් හමුණනොත් බාධාවක් නැති බව බෞද්ධා තේරුන්ගත්තුත් ඔුන්ගේ මැරිිලනිවද මිත්‍යා දුෂ්ටියය ැෙනු අනාගත බදු දකින නි ම්‍යා දෂ්ටියා කරනවා අම ඉත්‍යා දුෂ්ටි ලොක මි්‍ය දුෂවට අහුවෙලා පින්න හිතන් ඉටියට අනුන්කින දෙදවල්හලාමසා තමන් පිළිබඳුව මෙන්න මෙම හිතල බලලා ල්ල බෙලාවේ ධර්ම මයි මම මේ සිත පැහැදිලි කළේ මේක තවත්තාකාරෙන් පංචස් කකදකි නනාර්්‍යය අරුණු පැහදිිර. මේ තේරුම් ගත්තන ඒ අදාල දේවල් තේරුම් ගන්න වටිකක් අපි මේ අපි මේ ගැනමයිකහ පැහැදිලි කරන්නේ ගැන අපේ ධර්මදේශනා තිබෙන්නේම මිනිසාට දුකින් විිදීම ොල්කට ගෙන එ මොකක්කත් කියන්න දෙයක් අපට නැහැ දුකට පත්තේ නාකාරය පෙන්වා බුදුන් වහන්තේ වදරු පරිහා දම්මන් ඔබික්වේ දේශස්සාම ඒ එක හැමෝටම මිනිසා දුකට පත්වෙන ආකාරය අපි හාන දම්මං්ච දුකින් මිදෙන ආකාරය එතකට මරණෙන් නිහා පැත්තනෙ ජීවිතය තුළ මේ හ ගන්න රගන්න ක පාගඩ කොටා ගන්නහි අමාරුවයටට වැටන එක වලක් කල දෙනෝ. එකොට මනිසාට එරෙහිව නෙමේ කාටවත් එරෙහිු යන්න ඇතකොට සමාජයට එෙහිවය යන්නේ පරිසරයට මව්පියන්ට දරුවන්ට සතා සතුන්ට ඔොනොටත් එරහිව යන්නේ. මේ ඉරෙහිව යාම කියන අපේ ඇතුළ තින වැරැත් දක්නේ අවි දරාගන්න නොදේශ නමතියාවේ එනිසා මේතුන් දෙෙන හිතරාපු හම අපි අන්ද වෙනව ක ලබ දුහාදුර දේශනාක් ලන අන්දන්තමං තදන් හෝ තදා හෝතී යම් ලෝබං සහතේ නරම් දෝසන් තහතේ නරම් මොහන් තහතේ නරක් එ මුසපත්වවිට අන්දයක් කියලා යෝච ලෝබන් පහන්තාන ලෝච දෝසන් පහන්තාන යෝච මොහං පහන්ත අන්න භාවිතයේ තැ මේ භාාවනා කරන්න ඉඳකටින්දෝ නැද නෑ තම තමං ගදාළ වැඩ කරගන්න දරු අයගෙන ගන්න ගොබී අගෝතන් කරන්න ගරුව යවගන්න හෙදුර අයිලවන් ඇැදම තමයි මේ විර්කයේ චිත්ත ්‍යන්ත්‍රලාලන්නේ ඔන්න මාරයවා කියලා දැකලා එකතු නොවෙන්ටසිහියගේන්ටෝනේතිෙන්ට මෙන්න මේක එකක නොවෙන් වැඩ කරන පැත්ත තමයි කුසල් වඩනවා කියලා කියන සද්ා ස හිරියුත් අපපා ලෝ බදෝෂක කියන්නේ කුල චයිස්සකන වැඩනකොට යාට රංකපාට නැතම් තටන් කරන්න ඉඩ දෙන්නේ අදදුරල වෙනවා එකොට වැඩ පැත් බොද්ජංග දකොට කාමාංග දුරල වවා අර පැත්ත කාමාංග මෙන්නමයි බුදු සමේදුක පෙන්න්නේ එ අප විසින් මේ තුන් දෙනා බලවත් කරගෙන ජීවිතය දුකක් බවට පත් කරගන විඳවනවා. ජවිත අපරාධ මිඳවන්න පුළුවන් බනතේරුන් ඇැත්මක් ගැලවෙන්න බෑ. ඒට පැත් පරව සිද ම බුදුුව වහම් ොනොත් හම ඒක දහස ලුවන් මක ුදුන් වහ දලතේ දවස්සතේෙ අවුදු හතක කාලයක් තර හරිටම තේරුම් ගත්තු. එ විස්සේ පටන්ගත්ො විසාහත ක ංව රයි ේෙන් පටගත්වො තිස්සත න්ගව රයි අපි මේක අවුදු තිහක් ස්පහ කතලිහක් වසු විස්ාහට වැඩිකාලයක්ක් ොය තේරුම්හරන ප්‍රස්තටේෙන්ටන් කල අපරත්ම කද කරන්නෙක තරුක්න අදරත් බෝදනට මොකද කරන්නන නෙ නකිවට තෙරුත් බැව තෙරමකුත්න තේරුම් ගත්ත නම් පටන්ගන්න මේට කියනවා ආරභත නික්කම යුන් යත බුද්ධ සාාසනයේ බුදුන් වහන්සක මේ අනුශාසනාව එදෙන්ට කිය. ඒගේම ටලරුව හ ගක් වින්න නාස කරන්නාව ඇ එක් වග මේ කෙස් සතුරන්ට එකතු නොවෙන්ට එක තම විනාශසකිරීම එක තම අර භාවිතය කියන්නේ. යමෙක් මේ දන ස්ත්‍රි පපුරස හි පැදීම යෝයි මස් පිින් දම්ම වන්නේ අප මත්ව වියස්ති අප මදවාසය කරන්නේ නම් ජාති සංසා රගත හැර පහය සියලුදුක් කෙලර කරනවා. දුරමඟගේවා පැමිණ ධර්මස්නිිකට සන්දිී මුතුරල බාගත්තාවමේ අවබෝධය බේ දැක්ම මහත් කරන්නක් වේවා. හෙටින් පසුව අදින් පසුව දිගටම මේ අනුසත ගාමිතවයනවට පරිසෝත ගාමිත්‍යයතු යමින් ගෞතම බුදුන් වහන්සේගේ සස්සනේ බුදුන් දකිින්ට මේ මග හේතු අසනාවේ වායකන සුභාශංසනය ප්‍රාර්ථනය කරමින් ම තර්මාණු ශස්සනාවමිතකින් අනවසන් කරනු ලබෙනනෝ. සබභිතයෝ වත්ජන්තුූ සබරෝගෝ විනිස්සතු, මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙෙනටම තෙරුවන් සරණයි. රාකයෝ निफण